ඔබට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අදවසේදීත් අප සූදානමින් ඔබ සමගින් දවසට වටිනා ආරම්භයක් ගන්නට පත්තරවල තියෙන විස්තරත් සමගින් තමයි අපි ආරම්භයට සූදානම් වෙන්නේ. අද රථවාහන වැරදි එවැගේම වාහන දඩ පිළිබඳව කතාවලින් ආරම්භය ගන්න හිතුවා. පළමුව යමු අද රිවිර පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයෙන් කතා කරන රථවාහන වැරද්දක් සම්බන්ධයෙන් කාරණාවට. ඒ තමයි රිය පැදවීමේදී සෙල්ෆෝන් භාවිතය. ඒ ගැන අද තියෙන සටහන වෙනමම කතාවක්. අද රිවිර පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයයි මේක ලියලා තියෙන්නේ. රියදුරු සෙල්ෆෝන් වරදට අරුම පුදුම නීතියක්. ගයන් කුමාර වීරසිංහ ලියන. ජංගම දුරකථන වලින් ඇමතුම් ලබා ගනිමින් රියදුරන් වාහන ධාවනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය එකිනෙකට වෙනස් නීති දෙකක් ක්‍රියාත්මක කරන බව රිවිර කළ සොයා බැලීමකදී අනාවරණය වෙලා උඩින්ම දාලා තියෙනවා. කොළඹදී උසාවි දානවලු කොළඹින් පිටතදී දඩේ රුපියල් 100යි කියලා තමයි මේක දාලා තියෙන්නේ. නීති දෙකක් ගැන කතාවක්. කොළඹදී උසාවි දානව කොළඹින් පිට දඩේ 100යි කියලා කතන්දරයක් දාලා තියෙන්නේ. ඒ අතරේ ලංකාදීපයේ බලාගෙනනකොට ඒකෙත් අහුණා වර්තාවක්. ඒ වාහන වැරදි ගැන අර 25000 දඩ ඒ කතාව නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මට හිතුණා ඔබත් එක්ක මේ සටහන බෙදා හදා ගන්නට. වාහන වැරදි 33කට නව ස්ථානීය දඩ අවමය 500යි උපරිමය 3000යි. සුජිත් තේවාජූලිගේ ආරියරත්න රණබහුවේ කලියන්. ඒකම පහලින් දාලා තියෙනවා 25000 දඩේ ඉවතට කියලා. බීමත්ව රිය පැදවීම රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම ඇතුළු වැරදි 7ක් වෙනුවෙන් හඳුන්වා දීමට ගිය 25000 දඩ අවසි කළා. ඒ වෙනුවට පෙරකී වැරදි 7 ඇතුළුව වාහන වැරදි 33ක් වෙනුවෙන් අලුත් ස්ථානීය දඩ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. එම නව දඩ ක්‍රමය අනුව උපරිම දඩේ රුපියල් 3000ක් වන අතර අවම දඩේ රුපියල් 500ක්. මෙම නව දඩ ක්‍රමයට අදාළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී ඊයේ අනුමත කෙරෙනවා කියලයි මේකේ දාලා තියෙන්නේ. අලුත් ක්‍රමයක් ඊ අනුමත වුණා කියලා පත්තරේ දාලා තිනවා 25000 දඩ. මතකනේ මේ පිළිබඳව කරුණු කාරණා ඉදිරිපත් කරනකොට විවිධ විරෝධතාවයන් ආවා 25000 දඩ නියම කිරීමට එරෙහිව. දැන් කියන්නේ ඒක ඉවතට අවමය 500යි උපරිමය 3000යි කියලා. ඒක ඊයේ පාර්ලිමේන්තුවේදී අනුමත කෙරුණා කියලාත් මේ සටහනේ දාලා තිනවා. එතකොට ඊයේ පාර්ලිමේන්තුවේදී තවත් එකක් වාර්තා වුණා. මේ ලේ ධාතුව ටිකක් රත් වෙන අවස්ථාවක් වට ඒකපත් වෙන්නේ. රාජ්‍ය අමාත්‍ය ෆෞසිට වාහනයක් ගන්න 4,30,00,000ක් මැතිසබේට පරිපූර්ණ කැස්තමේන්තුවක්. සුජිත් තේවාජුලිගේ ආරිරත්න රණබාහුවේ කලියන්. ජාතික ඒකාබද්ධ සහ ප්‍රතිසන්දාන රාජ්‍ය අමාත්‍යවරයා සඳහා වාහනයක් මිලදී ගැනීමට රුපියල් 4,30,00,000ක මුදලක් වෙන් කරවා ගැනීම සඳහා වන පරිපූර්ණ ඇස්තමේන්තුවක් සභානායක ලක්ෂ්මන් කිරියල්ල ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දැන්ට එම අමාත්‍ය ධූරය දරන්නේ AHM ෆෞසි කියලා දාලා තියෙනවා. මීට අමතරව අගමැතිවරයාගේ ආරක්ෂකංශයේ භාවිතය සඳහා වාහන ලබා ගැනීමට රුපියල් 1,00,00,000ක මුදලක් වෙන්වුණ කියන වාර්තාව දාලා තියෙනවා. විශේෂයෙන් මෙතනදී සෑහෙන කතාබහට ලක්වුණු කාරණාව රාජ්‍ය අමාත්‍ය ෆෞසිට වාහනයක් ගන්න 4,30,00,000ක් පරිපූර්ණ කැස්තමේන්තුවක්. මැති ඇමතුරුන්ට වාහන ගන්න නම් ඇති පදමිට සල්ලි වෙන් කරන අවස්ථා පෞගිය වකවානුවල දක්නට ලැබුණා. ඊට අමතරව ඔවුන්ගේ පහසුකම් වෙනුවෙන් දුරකථන පහසුකම් නිවාස කුලී අරවා මෙව්වා ගණනාවක් කතා කරපු අවස්ථා ඔබට අමතක නැතුව ඇති. එව්වට නම් ඇතිපදමට සල්ලි වෙන්වන ආකාරය දක්නට ලැබෙනවා. එහෙම නැත්නම් ආර මොනහරි නියගයකින් එවැගේම නායයාමකින් පීඩාවට පත් වුණාට පස්සේ ඒවට වන්දි දෙන්න ගියාම තමයි කාලයක් අද්දන්නේ. තවමත් ඒ වගේ අවස්ථාවන් වලදී වන්දි නොලැබීම පිළිබඳව වරින් වර කොයිතරම්නම් වාර්තා වෙනවා. ඊළඟට අද මෞබිමේ දානව ආරයා ගැන කතාව. කාන්ගේ කතාව අවුරුදු 20කට එහා සිද්ධියක් නැවත වතාවක් අධිකරණයෙන් ඊයේ කතාබහට ලක් වෙනවා. මුවන් දෙදෙනෙකු මැරුවාට සල්මන් කාන් වසර 5ක් හිරේට. අද මෞබිමින් සටහන උපුටා ගන්න. මේ තියෙන වර්තාව වර්ෂ 1998දී බටහිර රාජස්ථානයේදී චිත්‍රපටයක් රූගත කිරීම වල යෙදෙමින් සිටියේදී මුවන් දෙදෙනෙකු දඩියම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බොලිවුඩ් සුපිරි නළු සල්මන් කාන්ට වසර 5ක සිරදඬුවමක් රාජස්ථාන් ප්‍රාන්තයේ අධිකරණය නියම කොට තිබෙනවා. එම සිද්ධියට සම්බන්ධ නළු නිළියන් 4 දෙනෙකු වන සයිෆ් අලි ඛාන්, තාබු, සොනාලි සහ නීලම් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
වසර පහක සිර දඬුවම් හිමිවීමක් අභියාචනා කළ හැකි බව ඊට පස්සේ වාර්තා වුණා. අපි දැන් සූදානම් වෙන්නේ නිමිතිකා මේ දවස්වල වැඩියෙන් කතා බහට ලක් වෙන කාරණාවට අවතීර්ණ වන්නට. ඒ විශ්වාස භංගය. එකක් අවසන් තවත් 16ක් එන හැඩ ඊයේ වන විට පහළ වී තිබුණා. මොනවද 16ක්? විශ්වාස භංගම. රනිල් ටෙරෙහි වූ වරදට 16කට එක්සත් ජාතික පක්ෂයෙන් විශ්වාස භංග. ත්‍යාගා ශ්‍රීමාලි වාර්තා කරන්නේ. ඒ 16 දෙනාගින් කීප දෙනෙක්ගේ චාරූපත් දාලා තියෙනවා. අගමැති ටෙරෙහිව විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යරුන් ඇතුළු රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යරුන් 16 දෙනාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කොට තිබෙනවා. මේක තමයි අද දවසේ පත්තර ගොඩක බෞතරේක ප්‍රධාන ශීර්ෂ පාඨය. දිවයිනත් එක්ක වාර්තා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතීන්ට විශ්වාස භංග 16ක් කුෂාන් සුබසිංහලිය. එක්සත් ජාතික පක්ෂයේ අද කතානායකට බාර දෙයි. මෙන්න උඩපේලි 8යි යටපේලි 8යි බැගින් 16 දෙනාගිම චාරූප දිවයින පත්තරේ නම් වාර්තා කරනවා. අද දවසේ අද පත්තරයත් ප්‍රධාන ශීර්ෂ පාඨයකට ගන්නේ එයයි. විශ්වාස භංගයට පක්ෂ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන් 16 දෙනාට විශ්වාස භංගයක්. එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම කියන්නේ. අද උදෑසන කතානායකට බාර දෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ විසින් ගෙන විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතුරුන් හා මන්ත්‍රීවරුන් 16 දෙනාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. ඒ අතරේ ඊයේ දවසේදී එකම පක්ෂයේ කණ්ඩායම් දෙපැත්තේදී නැත්තම් එකම තැන අවස්ථා දෙකකදී මාධ්‍ය හමු පවත්වන ආකාරයක් දක්නට ලැබුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද විශ්වාස භංගයෙන් පහර එල්ල වෙලා තිබෙන්නේ. ඒ පිළිබඳව බොහෝ දෙනා කතාබහට ලක් කරනවා. විශ්වාස භංගයට පක්ෂව සහය දුන්නු ඡන්දය දුන්නු කණ්ඩායමයි එදා එන්නතුව ගෙවල් වලටලා හිටපු කණ්ඩායමයි. ඒ කණ්ඩායම් දෙක ඊයේ මාධ්‍ය හමු පවත්වන ආකාරයක් දක්නට ලැබුණා. කතා දෙක දෙපැත්තට දාලා අද පත්තර වාර්තා ගෙනෙනවා. මේ පුටා ගන්න බලන්න අද පත්තරේ. වම් පැත්තේ තියෙනවා විශ්වාස භංගයට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිළ. විශ්වාස භංගයට ඡන්දය දුන්නේ පක්ෂව තීන්දුව මතයි. විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම තීරණය කර තිබු නිසා තම කණ්ඩායමයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවත් ඒත් ආණ්ඩුවෙන් යෑමට තම කණ්ඩායමේ සූදානමක් නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශ්වාස භංගයට සහය වූ කණ්ඩායම සඳහන් කරනවා. මෙන්න අනිත් කණ්ඩායම විශ්වාස භංගයට නොපැමිණි පිළ 16ක් ස්වාධීන වීමේ තීන්දුවට පිටින් කටයුතු කළා. විශ්වාස භංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ස්වාධීන විය යුතු බවට මන්ත්‍රී කණ්ඩායම තීරණයගෙන තිබුණද 16 දිනක එම තීරණයට පිටින් කටයුතු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරනවා. කවුරුද ඇත්ත කියන්නේ? කවුද පිළිගන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් පිල් දෙකයි. එකක් විශ්වාස භංගයට සහභාගී වූ පිළ, අනිත් එක විශ්වාස භංගයට නොපැමිණි පිළ. විශ්වාස භංගයක්. එතකොට 225ම ඉන්දිය කියලා හේතුවේ 26 දෙනෙක් නොපැමිණිය. පැමිණ එක්කෝ සහය දෙන්න ඕනි නැත්නම් විරුද්ධව දෙන්න ඕනි. එහෙම දෙන්න පුළුවන් කමක් නොතිබුණු 26 දෙනෙක් හිටපු ආකාරයක් තීන්දුවක් ගන්න නොහැකි 26 දෙනෙක් හිටපු ආකාරයක්ද දක්නට ලැබුණේ. මා ප්‍රශ්නාර්ථය පමණයි ඉතිරි කරන්නේ. එතකොට ඊට පස්සේ දැන් අද පත්තරේම සටහනක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමානයට ගැලපෙනසේ ප්‍රතිසංවිධානයට පියවර කියලා. එච්.අයි. තුෂාර ලිය. ඉදිරියේදී පැමිණෙන මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයට ගැලපෙනසේ ප්‍රතිසංවිධානය කිරීමට පක්ෂය තීරණය කර තිබෙනවාලු. ඒ අතරේ අද ලංකාදීප ප්‍රධාන ශීර්ෂ පාඨය විශ්වාස භංගයට පක්ෂව සහය දෙන්න පැමිණි කණ්ඩායම ඊයේ කියු කතාවක්. ඇබති කම්වලින් අපි යන්නේ නැහැ. ඩිලාන් කියනවා දයාසිරි චන්දිමත් එක් වෙනවා. ජයන්ත සමරකෝන්ගේ වාර්තාව. ජනාධිපතිවරයා විසින් ඇමති දූරවලට පත් කරනු ලැබූ තමන් එක් එක්කෙනා කියන විදිහට ඇමතිකම් අත්හැර දමා යන්නට සූදානම් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මහාමාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා ඊයේ සඳහන් කිරීමක් කරනවා. එක් එක්කෙනා කිව්වට අපි යන්නේ නැහැ කියලායි කියන්නේ. එතන හිටියා
ඩිලාන් දයාසිරි වගේම චන්දිම ලක්ෂ්මන් යාපණන් ඇවිල්ලා හිටියේ නැහැ. ඊට කලින් විශ්වාසභංගයට පෙර ලක්ෂ්මන් යාප කියලා තිබුණේ රනිල් ඉවත් නොවුනොත් හතරවෙනිදා රැයට සම්මුති ආණ්ඩුව ඉවරයි කියලා. තාම එහෙම එකක් පේන්නේ නැහැ. ඒ අතරේ ඇමතිකම් වලින් අපි යන්නේ නැහැ ඩිලාන් කියනවා. ඒ අතරේ අද මෞබිම ලියනවා තවත් සටහනක්. විශ්වාස භංගයට පක්ෂ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතින්ට දිගටම ඉන්න අවසර ජනපති. එහෙමයි දාලා තියෙන්නේ. මම මේකේ වැඩිදුර වාර්තාව කියවන්නම්. අග්‍රාමාත්‍වරයාට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතුන්ට තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටමින් ආණ්ඩුවත් විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශක්තිමත් කිරීමට කටයුතු කරන්නේ ජනාධිපතිතුමා ඊයේ පෙරවරුවේ දැනුම් දී තිබෙනවා කියලා මේකේ දාලා තියෙන්නේ. ඒ පත්‍රයේ දාන ආකාරයයි අපි ඔබට ඉදිරිපත් කිරීම කළේ. ඒ අතරතුරේදී අපි සූදානම් සවිස්තර වාර්තාවක් සඳහා අවධානය යොමු කරන්න මේ කියපු කාරණා ගණනාවක් එක්කම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන රාජ්‍ය නියෝජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරුන් 15 දෙනෙකුට හා නියෝජ්‍ය කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා 16ක් අත්සන් තැබීම අද ආරම්භ කරනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 20කට අධික සංඛ්‍යාවක් මේ වන විට ඊට අත්සන් තබා තිබෙනවා. අගමැතිතුමාට හා රජයට විරුද්ධව ගෙනාපු විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු 16 දෙනෙක් ඡන්දය දීලා තියෙනවා. ඉතින් අපි හිතනවා ඒ 16 දෙනා මේ ආණ්ඩුවේ සිටියේ නොයුතුයි. ඔවුන්ට දැන් පුළුවන් මේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා යන්න. නමුත් ඔවුන්ගේ කතාවල් හැටියට අපිට පේනවා ඔවුන් මේ ආණ්ඩුවෙන් යන්න ලෑස්ති නැහැ. එහිඳ අද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් හැටියට අපි තීන්දු කළා මේ 16 දෙනාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනල්ලා ඔවුන්ට තිබෙන සදාචාරාත්මක අයිතිය නැති කරන්න. එතකොට මේගොල්ලෝ තමයි මේ හැමදාම ආණ්ඩුව තුල ඉඳගෙන කකුල් මාට්ටු දැම්මේ. නියෝජ්‍ය කතානායකතුමාගේ විශ්වාසය ගැන ප්‍රශ්නයක් අපිට තියෙනවා. සියලුම කුමන්ත්‍රණ කරේ එතුමාගේ ගෙදර. එතුමාගේ ස්වාධීනත්වයේ පිළිබඳ පාර්ලිමේන්තුව තුල අපිට දැන් ප්‍රශ්නයක් පැනනගිලා තියෙනවා. අනිවාර්යෙන්ම නියෝජ්‍ය කතානායකතුමාටත් විරුද්ධව අපි විශ්වාස භංගය ගේනවා. ගෙනලා එතුමාටත් පුළුවන් මේ ආණ්ඩුවෙන් අයින් වෙලා යන්න විශ්වාස භංගය ගේන්න කලින්. 16 දෙනාට එතුමාත් ඇතුළත් වෙලා ඉන්නවා. දැන් ටික කිව්වොත් දයාසිරි ජයසේකර, SP දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාප, චන්දිම වීරක්කොඩි, WDJ සෙනවිරත්න, තිලංග සුමතිපාල, ලක්ෂ්මණ යාප අබේවර්ධන, TP ඒකනායක, ඩිලාන් පෙරේරා, සුදර්ශනී පනාද්දපුල්ලේ, අනුරාධ ජයරත්න, සුමේදා ජයසේන, සුසන්ත පුංචිනිලමේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තාරනාත් බස්නායක අපි දැන්ටමත් ඒ 16 අස්සම් කරලා තියෙන්නේ. අස්සම් කරලා ඉතුරු අස්සම් ටිකත් ලබාගෙන හෙට අපි බලාපොරොත්තු වෙනවා කතානායකතුමාට බාර දෙන්න. ඔබතුමා හිතනද මේක ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි? අනිවාර්යයෙන් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ආණ්ඩුවේ මැති අමුතුරු 16 දෙනා තවදුරටත් තමන්ගේ තනතුරු ඉස්සරහට අරගෙන යනවා කියලා. ඒගොල්ල ජනාධිපතිතුමාට මුවා වෙලා ජනාධිපතිතුමාගේ ආශිර්වාදය තියෙනවා කියලා මේක කොලේ වහලා ජනතාවට බොරු කරුණු කාරණා ඉදිරිපත් කරලා තමන්ගේ තනතුරු රැක ගන්න තරම බොහොම නිර්ලජ්ජීය උත්සාහයක් ඉදිරියට තමයි දකින්නේ. ඉතින් අපිට ඒක ඉදිරියට දෙන්න බෑ. මේ අතර ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 6 දෙනෙකු ඉවත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ලිපියකින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම ලිපියට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 33 දෙනෙකු අත්සන් තබා තිබෙනවා. අදාළ අත්සන් තබූ ලිපිය පාර්ලිමේන්තු මන්ත්‍රී ආශිබෝධ මාරසිංහ මහතා ඊයේ විශ්වාස භංග යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍යයට ඉදිරිපත් කළා. මන්ත්‍රීවරු 33 දෙනෙක්, අමාත්‍යවරු 6 දෙනෙක් සම්බන්ධයෙන් SP දිසානායක, WAG සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාප, සුසිල් ප්‍රේමජයන්, චන්දිම වීරක්කොඩි, දයාසිරි ජයසේකර මේ 6 දෙනා වහාම අස්කල යුතුයි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් නැවත වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම සාකච්ඡාවට ඊයේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවට සහය පළ කළ සහ පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රීවරුන් එක්ව සිටි අතර විශ්වාස භංගයෙන් අනතුරුව ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වී තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ විශ්වාස භංගයට සහාය පළ කළ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවෙන් ඉවත් නොවන ලෙස ජනාධිපතිවරයා එහිදී ඉල්ලීමක් කර ඇති බවයි. සම්මුතිවාදී ආණ්ඩුවට කිසි හානියක් වුණේ නැහැ. අගමැතිතුමා දිනුවා. දැන් ඉස්සරහට යනවා එම්ම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ලිපියක් බාර දුන්නා අග්‍රාමාත්‍යවරයාට ඉවත් වෙන්න කියලා. පෙරේ දවසක් දුන්නා ඊයේ උදේ කිව්වා. එතුමා ඉවත් වුණ නැහැ මේ ඡන්දෙට. මුණ දීම තුල ගත්ත තීරණේ පාර්ලිමේන්තුවේ ඡන්දවලින් ප්‍රකාශ වුණා. ඊට පස්සේ අයින් වෙන්න හරි දාලා යන්න හරි තීරණයක් කරන්න අගමැතිගේ මොලේ හොඳ නැන්දන් දාලා. මේ වෙද්දී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 33 දෙනේ කස්සම් කළ අග්‍රාමාත්‍යවරයාට ඉවත් බාර දෙලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු 6 දෙනෙකු සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕනේ.
මෙතර අද කොළඹදී මාධ්‍යවේද අදහස් දක්වමින් රාජමාත්‍ය ලක්ෂ්මන් ඤාපා අභිවර්ධන මහතා අසදාහන් කළේ විශ්වාස භංගයට සහාය පළ කළ තමන් ඇතුළු ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ඉවත් වීම සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ ජනාධිපතිවරයා බවයි. ජනාධිපතිතුමා අපිට නිදහස දීලා තිබුණා අපිට අවශ්‍ය විදිහට ක්‍රියා කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ උදේ සන්ධානයේ මහ ලේකම්තුමාගේ නිවස රැස්සලා තීන්දුවක් ගත්තේ පක්ෂව ඡන්ද දෙන්න කියලා. ඉතින් සමහර අය මේකට ආවේ නැහැ. නමුත් අපි අපේ තීන්දුව කොන්ද කෙලින් තියාගෙන ගිහිලා ගත්තා. ඉල්ලාසීමේ ලියුම අතේ තියාගෙන ඉන්නේ ඊළඟ ඕනම සංශෝධනයකදී අපි මේක පරිත්‍යාග කළා. ජනාධිපතිතුමාට අපි සහයෝගය දෙනවා. ජනාධිපතිතුමා අපිට ඉවසගෙන තව දින කීපයක් ඉන්න කිව්වා. යම් වැඩ කොටසක් තියෙනවා කියලා. ඔව් දැන් මේකෙදි දෙමළ සන්ධානයට පොරොන්දු වෙලා තියෙන කරුණු පිළිබඳව කොහොමද ඔබතුමාලා දකින්නේ? දෙමළ සන්ධානය විතරක් නෙවෙයි සමහර පුද්ගලොන්ට පොරොන්දු වෙච්ච කරුණු ඉෂ්ට කරන්න ගියා විශාල අර්බුදයක් කියයි. එක්සත් ජාතිපක්ෂයෙන් නම් කියන්නේ ඒවා නිකන් වාචික විශ්වාස භංගයට සහාය පළ කළ ශ්‍රී ලංකා අදහස් පක්ෂ අමාත්‍යවරුන් කීප දෙනෙකු ශ්‍රී ලංකා අදහස් පක්ෂ මූලස්ථානයේදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තමන්ගේ තීරණය පිළිබඳව අදහස් පළ කළා. අපි පාර්ලිමේන්තු කණ්ඩායම පක්ෂේ මහලේකම් දුමින්ද දිසානායකත් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීරත් දෙන්නම සහභාගී වෙච්ච රැස්වීමේදී නිල මතය හැටියට මේ යෝජනාවට පක්ෂව කටයුතු කළ යුතුයි කියලා තීන්දුව කළා. ඒ අනුව තමයි මේ යෝජනාවට පක්ෂව කටයුතු කළේ. මේ විශ්වාස භංගෙට ඡන්ද 102 122 තමයි තියෙන ඇත්ත කතා. මේ නොපැමිණි අයත් එකතු කරලා ගත්තා. ඒ නිසා විශ්වාස භංගය ජයග්‍රහණය කරයි කියලා මහ ලොකුට උදම්මනන්න පුළුවන් තත්ත්වයක් මේකේ නැහැ. ඒ නිසා අපි බද උදේ අතිකරු ජනාධිපතිතුමා හමු වෙලා සැලකර සිටියා. අපි සූදානම් කියලා අපේ තනතුරු වලින් ඉවත් වෙලා වැඩ කටයුතු ටික කරන්න. අධිකරු ජනාධිපතිතුමා ඒක තීරණය කරන්න ඕනේ. ඒ තීන්දුව ගන්න බෑ අගමැතිතුමාට. දැන් අද මට SMS එකක් ආ උදේ ක්‍රීඩා ඇමතිකම තම මන්ත්‍රීවරයෙකුට දෙනවා කියලා මගේ නමත් එක්ක මාව මෙතන කියන්නේ නැහැ. නියෝජ්‍ය කතානායකතුමාට පාර්ලිමේන්තුවේ ඇතුළේ කතානායකයෙක් බෑන ගහන්න හදනවා. එක්සත් ජාතික පක්ෂය මේ තනි ආණ්ඩුවක් හදලා නෙමෙයි හොඳේ මේ විශ්වාස භංග යෝජනා ප්‍රතිපලයක් ඇවිල්ලා මේ අද අපිට විශ්වාස භංග යෝජනාවෙන් පස්සේ පක්ෂයේ හැටියට මාධ්‍ය සාකච්ඡා දෙකක් පවත්වන්න වෙලා තියෙනවා. අපි මහින්ද අමරවීර ඇමතුමා ගෙදර දීපු සාකච්ඡාවට එතුමා පැමිණියොත් මේක දඬුවම් දීමේ වසර. අහවල් දිනේ අහවල් නඩු අහනවා දඬුවම් දෙනවා. නඩුකාරයත්වයා පොලිසියත්වයා නීතිඥත්වයා දැන් ජනාධිපතිත්වයා එතුමා ඔක්කොම ටික කරනවා සෞඛ්‍ය අමාත්‍ය වැඩේ හැර මේ දද්දොස්තර හැබැයි මිනිහා උනට බෙහෙත් දෙනවා බකුල මාරුට බෙහෙත් දෙනවා දත්වලට හැර ඉතින් එතුමාට මට කියන්න තියෙන්නේ තමුන්නා සෞඛ්‍ය අමාත්‍ය වැඩේ කරන ජනාධිපතිතුමා ජනාධිපති වැඩේ කරයි මාධ්‍ය වැඩේ කරන රාජ්‍යතනිය ඕගොල්ලෝ උපදෙස් දෙනවා මේ ප්‍රශ්නපම් මෙහෙම මොකද ප්‍රශ්නන්නේ එක කරන්නේ තියා එතුමා කරන දේවල් ඔක්කොම හොඳට තේරෙනවා අයියා ප්‍රවෘත්ති සාකච්ඡාව අතර දිපිච්ච රස කතා ආ ඕගොල්ලෝ දුන්නා මේක නියමට එකනේ ඒ ඩිලාන් පෙරේරාගේ ප්‍රකාශයන් තවත් අමාත්‍යවරුද දෙදෙනෙකුද සමගින් ඒ අතරතුරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් අපි කිව්වා මාධ්‍ය හමුවට එන්නේ විශ්වාස භංගයට සහාය දුන්නු පෙළයි එදා නොපැමිණි පෙළයි කියලා තවත් පිළක් තියෙනවා ඒ තමයි අත්සන් කළ ආපු නැති පිළ නිශාන්ත මුතුහෙට්ටිගමයි ගාදර් මස්තාන් මස්තානු එතන ඉන්නවා දැන් මුතුහෙට්ටිගම තවදුරටත් උත්තර දෙන ආකාරය මොනවා හරි කියන්න උත්තරක් තියෙනවනේ විශ්වාස භංගයට අත්සන් කරනවා විශ්වාස භංගයේ විවාදය කරද්දි ඡන්ද විමසන අවස්ථාවේදී එන්නේ නැහැ එහෙම දෙව්වත් උනා ඒ අතරේ විශ්වාස භංගය පිළිබඳව කතා කරපු රංගේ බණ්ඩාර එයත් දැන් උත්තර දෙන්න පටන් අරගෙන තිබෙනවා මේ එයාගේ උත්තරයේ තියෙනවා ලංකාදීප පත්තරේ අපගෙන ආයෝජනා සමග වැඩ කරන්න අගමැති සූදානම් විශ්වාස භංගය ගෙනාවේ එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න නොව ශක්තිමත් කරන්නයි කියලා දැන් ඔහු කරන ප්‍රකාශයේ පුත්තලමේ රෝවන් වාර්තා කළා තියෙනවා ඒ රංගගේ දැන් ප්‍රකාශයේ ඒ අතරේ UNPA මහලේකම් ඊයේ වත්වීමක් සිදු වුණා කවුරු අලුතෙන් පත් වේද බලන්න මාඔබ මේ සටහන දැන්
කබීර් හෂීම් එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා සිටි නව මහලේකම් අකිලද ප්‍රශ්නාර්ථයක් එක්ක ත්‍යාගා ශ්‍රීමාලිස් තමයි වාර්තාව ලියලා තියෙන්නේ. මේ අතරේ UNPA තනතුරු සියල්ල අවසන් වෙනවලු එහෙමත් නැත්නම් ඒ සියල්ල 30 වෙනිදායි නිමවටපත් වෙනවලු එකක් ඇරෙන්න. ඒ මොකක්ද එකක් ඇරෙන්න කියන්නේ? මෙන්න තියෙනවා සටහන බලන්න මව්බිමේ. නායකත්වයේ හැර එක්සත් ජාතික පක්ෂ සියලු තනතුරු 30 වෙනිදායි අවසන් දෙනගම ධම්මික රණවීරගේ වාර්තාවේ. නායකත්වයේ හැර 30 වෙනිදායි අවසන් 7-8 දවස් දෙකේ ප්‍රතිසංවිධානයේදී මොනවද වෙන්නේ කියලාත් බලංගෙමු. ඒ අතරේ ඊයේ විශ්වාස වංගයෙන් ජයග්‍රහණය කරපු අගමැති රනිල් පැමිණෙන වසිරිකොතට සහාය දෙන හැමදෙනා එක් කරගෙන අලුත් ගමනක් අරඹනවා. ත්‍යාගා ශ්‍රීමාලි ලියන්නේ. ඒදී අග්‍රාමාත්‍යරයා කළ ප්‍රකාශයේ චාරූප අවස්ථාවක්ද සහිතව වාර්තා කරනවා. මේ අතරේ අදපත්‍රයේ දාලා තියෙනවා මෙහෙම සටහනක්. අගමැති ජනපති හමුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතුරුන් විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දීම ගැන අප්‍රසාදය පළ කරයි. යාපාල නාණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතුරුන් පිරිසක් ඒකාබද්ධය ගෙනෙන ලද විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අප්‍රසාදය ජනාධිපතිවරයා වෙත දන්වා ඇතැයි වාර්තා වෙනවා. විශ්වාස භංග යෝජනාවෙන් පසුව ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් ඊයේ පැවති අතර අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා. එම මැති ඇමතුරුන් 16 දෙනා ආණ්ඩුවෙන් ඉවත් කර යහපාලන ආණ්ඩුවේ ඉදිරි ගමන යාමට පිළිබඳව අග්‍රාමාත්‍යරයා මෙහිදී අදහස් ප්‍රකාශ කර ඇතැයිද වාර්තාවෙන්. වාර්තාවක් ගැන කතාව ඒ. මේ අතරේ අග්‍රාමාත්‍යරයා හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලපු දෙයක් ගැන අද අදපත්‍රයේ තැනක සඳහන් කරලා තියෙනවා. ගම්මන්පිලට ඇමතිකමක් දීමට අවස්ථාව දෙන්න. සටහන චාමර සම්පත්. අගමැති රනිල් හිටපු ජනපති මහින්දගෙන් ඉල්ලයි. මොකද්ද මේ කියලා බැලුවා. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිලට කැබිනට් අමාත්‍ය ධුරයක් පිරිනැමීමට අවස්ථාව ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යරයා හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව වාර්තා වෙනවා. විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ ආලින්දේ හමු අවස්ථාවේ අග්‍රාමාත්‍යරයා මහින්ද රාජපක්ෂ මහතාට මේ බව දැනුම් දී තිබෙනවාලු. ආණ්ඩුවේ ශක්තිය පෙන්වීමට අවස්ථාව උදා කර දීමට ගම්මන්පිල ගත් උත්සාහය සම්බන්ධයෙන් කෘතඥතාව පළ කිරීමට මෙසේ අමාත්‍ය ධුරයක් පිරිනැමීමට සූදානම් බව අගමැතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බවද වාර්තා වෙනවා. එහෙම වාර්තා වෙනවා කියලා පත්තරේ වාර්තාවක් තියෙන්නේ. බලමු ගම්මන්පිලගේ සඳහා ප්‍රතිචාරය කුමක්ද කියලා. ඒ අතරේ ඊයේ වැඩිදුර වාර්තාවක් දැන් ඉවත් වෙන්න නියමිතයි. ලියුම බාර දෙන්න යනවා අද දවසේ අගමැතිතුමාට. පක්ෂ ප්‍රතිසංවිධාන කිරීමේ කමිටුව දිගු වාර්තාවක් දීලා තිබුණා. ඒ ඉල්ලීමට ඉසනමමින් අස්වීමේ ලිපිය අගමැතිතුමාට බාර දෙමින් නම් යෝජනා වෙලා තියෙනවා. ඒ නම් දැන් කියන්න බෑ. මේ අතර විශ්වාස භංග යෝජනාවෙන් ලැබූ ජයග්‍රහණයේ සැමරීම සඳහා ග්‍රාමාධිවරයාගේ ප්‍රධානත්වයෙන් සිරිකුත පක්ෂ මුලස්ථානයේදී අද පෙරවරුවේ උත්සවයක් සංවිධානය කර තිබුණා. මේ විශ්වාස භංගෙ තිබුණේ මටත් ආණ්ඩුවටත් දෙකටම විරුද්ධව. ඒ නිසා උදව් කරපු හැම එක්කෙනාටම මං ස්තුති කරනවා. අපි දැන් අලුත් ගමනක යන්න තියෙනවා. මේ දවස් කීපය තුලදී මේ වැඩසටහන ගැන අපි සාකච්ඡා කරනවා. එක්සත් ජාතික පක්ෂයත් පූර්ණ සංවිධානයක් ඇති කරනවා. අලුත් මූණු ගෙනල්ලා 20x20 ඡන්දෙට අපි ලෑස්ති වෙනවා. අපි මතක තියාගන්නට ඕන මේ ජයග්‍රහණය අපි ලබා ගත්තේ මහජන නියෝජිතවරු 225ක්. මේ මහජන නියෝජිතවරු නියෝජනය කරන 110,000ක් අපේ රටේ පුරවැසියෝ. ඉදිරි වසර එකමාරක දෙහික කාලවකවානු තුල උපරිම රාජ්‍ය බලය යොදවලා ජනතාවගේ ඇඟට පතට බඩට කටට දැනෙන අනගි භවනීය සේවාවක් කරන්නට හොඳම හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඒවා අභ්‍යන්තර ඒවා මිසක් ප්‍රසිද්ධ කරන දේවල් නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂව ඡන්දය දුන්න කට්ටියට එරෙහිව ඔවුන්ගේ අමාත්‍ය ධුරයව අයින් කරන්න වැඩ පිළිවෙලක් කොහොමද බලලා දින විලි ලැජ්ජාවක් නැත්තම් යන්න කියන්න ඉස්සලා යවන්න අවශ්‍යයි. මට පුදුමයි මේ විශ්වාස භංග යෝජනාවට විරුද්ධව දීලා ඊට පස්සේ විලි ලැජ්ජාවක් නැතුව ඒක සිටීම. කැබිනට් සංශෝධනයක් ඉදිරි දින කීපයක අනිවාර්යයෙන්ම වෙනවා. ඔබතුමාට තමයි ඉස්සලා බලන්න ඕනේ ඇයි ගැලෙව්වේ කියන එක. මොනවද කළපු තියෙන වැරද්ද? එක්කෙනෙක් දෙන්නෙක්ගේ හිතුව මතේ පක්ෂේ ඉන්න ඊර්ෂ්‍යා දෙන්නේ 3 දෙනෙක්ගේ දේශපාලනයේ යම් විදි හිර කරන්න තියෙන ගමනක ප්‍රතිවිපාක තමයි පේන්න තිබෙන්නේ. අන්තිමට අපි දැක්කේ හිටපු යමති රවි. විරාමයකට ගිහින් ඇවිත් තවත් පත්තර වාර්තා බලමු.
පහුගිය වරේ සාමාන්‍ය පෙළ විභාගයේදී දස්කම් විස්කම් පෑ අය පිළිබඳව කතා කළා. ඒ නමෙම ගත්ත අය ගැනත් කතා කළා. ගොඩක් අය හිටියා. එයාට සුබ පැතුවා. ඒ අතරේ අපි අවධානය යොමු කරන්න ඕනි තවත් කණ්ඩායමක් ඉන්නවා. වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුව තිබෙනවා දෙමාපියන් වැඩිහිටියන් ගුරුවරුන්. ඒ කණ්ඩායම ගැන සටහන මේ තියෙන බලන්න. සාමාන්‍ය පෙළ සියලුම විෂයන් 7308 දිනක් අසමත්. එච්.අය. තුෂාර වාර්තාවලිය. ඔක්කොම විෂයන්ගෙන් 7000ක් අසමත් වීම පිළිබඳව සෑහෙන කල්පනා කරන්න වෙනවා. ඒ අතරේ උපකාරක පන්ති පාසල් කාල සීමාවේදී ඉරිදා දවසේ උදෑසන පෝය දවසේ කතා ගණනාවක් ගියා. දැන් අධ්‍යාපන අමාත්‍යවරයා අවධානය යොමු කර තිබෙනවා පාසල් කාලවකවානුව සම්බන්ධයෙන් උපකාරක පන්ති ගැන. මේ තියෙන ඒ සටහන එකත් බලන්න. පාසල් වේලාවේ ටියුෂන් තහනම්. පාසල් වේලාවේ පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කරමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කරන මේ සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කරන්න පාසල් කාල සීමාව පාසලට තියෙන්නේ. උපකාරක පන්ති දැම්මම දැන් කියනවා මෙන්න කැබිනට් පත්‍රිකාවක් ගෙන එනවා කියලා. එතකොට පහ හිටපු බුද්ධ ශාසන අමාත්‍යවරයා ඉරිදා දවසේ උදෑසන ඒ වගේම පොය දවසේ ටියුෂන් තහනම පිළිබඳව දිගට අරගෙන ගියා කාරණාවක්. හැබැයි ඊට පස්සේ ඒක දැන් නතර වෙලාද වර්තමාන වග්කියුත්තන්ගේ අවධානයට අපි ඒක නැවත වතාවක් පාර්ථ කරනවා මේ සටහන ආපු වෙලාව. ඒ අතරේ ශ්‍රී ලංකන් ලාභ ලබන තුරු අධ්‍යක්ෂක මණ්ඩලය වැටුප් පෙපා කියනවලු භක්ති ධර්ම ප්‍රේලිය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන තුරු එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලු දෙනා වැටුප්පෝ වෙනත් ප්‍රතිලාභ නොගෙන සිටීමට ඒකමතිකව තීරණය කර ඇතැයි එම සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු ඊයේ දවසේදී සඳහන් කළා. මෙන්න වැඩක්. ලාභ ලබන තුරු අධ්‍යක්ෂක මණ්ඩලය වැටුප් එපා කියලා ඒ වගේම වෙනත් ප්‍රතිලාභත් නොගෙන සිටීමට තීන්දුවක් අරගෙන තිබෙනවා. එහෙම වුවත් වෙනවා නේද? ඒ අතරේ මෙන්න තවත් කතන්දරයක් ඔය විවිධ කාරණා මේ දවස්වල වාර්තා වෙනවා. ඉතාලි පැන්න STF නඳුන් ඉදිරුවෙන් වැඩ අල්ලයි භක්ති ධර්ම ප්‍රේලියන්. ව්‍යාපාරිකයෙකුට හා විදේශිකයෙකුට වෙඩි කියලා මේකේ දාලා තියෙන විදිහයි බලාගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අතරේ ඔබ දන්නවා කැලණි විහාරයේට පැනලා යම් යම් දේවල් රැගෙන ගිය සිදුවීම. ඒකට අද සටහන් කීපයක් පත්තරවල තිබුණා. රිවිරේ අවධානය යොමු වුණා සටහනට. හොරා පනිද්දී කැලණි විහාරයේ ධාතු මන්දිරයේ CCTV කැඩිලා. එහෙම දාලා තියෙන්නේ මේකේ. කැලණිය රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ බිඳ මිල කළ නොහැකි ගජමුතුසා රන් භාණ්ඩ තොගයක් සොරකම් කළ පුද්ගලයා ඊට පෙර දින කීපයක්ම විහාරය තුළ සැරිසරා ඇති බවට තොරතුරු පොලිසියට ලැබී තිබෙනවා. ඔහු ධාතු මන්දිරයේ භාණ්ඩ සොරා ගැනීමට පෙර විහාරස්ථානය තුළ ඇති ආරක්ෂක කැමරා පිළිබඳ යම් අධ්‍යයනයක නිරත වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කියලා. ධාතු මන්දිරයට ඉක්ුත් 4 වෙනිදා ඔහු ඇතුළු වී ඇත්තේ ආරක්ෂක කැමරාවලට හසු නොවන ආකාරයටයිලු. ඒත් ආම්බුලන්ස් ඔහු වෙනත් කැමරා කෝණයකට හසු වී ඇතැයි එම නිලධාරියා සඳහන් කර තිබෙනවා. තාම පූජනීය ස්ථානයක් එම ස්ථානයට පැන්නා. මේ බලන්න ඔහු ඒ පිළිබඳව අවස්ථා කීපයක ඇවිල්ලා බලලා කියලා තියෙන. හැබැයි එහෙම සටහන් වෙලා තියෙන්නේ CCTV කැමරාවල තමයි. එතකොට මේ කාරණාව මොකද්ද කියලා හොයාගන්න වෙයි. මොකද මෙතන තියෙන්නේ මන්දිරය තුල ආරක්ෂක කැමරා සවි කර ඇතත් ඒවායින් බොහොමයක් ක්‍රියාත්මක නොවන බව විමර්ශනවලදී පෙනී ගිය බව පොලිසිය කියයි කියලා මේකේ දාලා තියෙන්නේ. කොහොම හරි අර පැත්තකින් කැමරා කෝණයකට හසු වුණා. බලන්න ඔරකමක් කරන්න ගියාම කොහෙන් හරි කොනක් හරි අහුවෙන ආකාරය දැන් ඊයේ පැපරියද දවස්වල ඒ පිළිබඳ වාර්තා ගියා පත්තරවල. ඊළඟට අපි යන්න හදන්නේ ඒකාබද්ධයේ පැත්තට. ඡන්දය නොදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළේ මහා පාවාදීමක්. වාර්තා කරන්නේ ශ්‍රියානි විජේසිංහ. ප්‍රකාශ කරන්නේ ඩලස් අලාපෙරුම. ඊයේ මාධ්‍ය හමුවේදී කරපු ප්‍රකාශය තමයි මේ වාර්තාව බලා ගන්න පුළුවන්කම තිබෙන්නේ. අපි ඒ සම්බන්ධ වැඩිදුර වාර්තාවට දැන් අවධානය යොමු කරමු. දැන් ආණ්ඩු අර්බුදයක් ලංකාවේ කැබිනට් මණ්ඩලයක පළමු වරට මෙහෙම ඡන්දෙ දුන්නු අවස්ථාවක් තමයි මේ. අග්‍රාමාත්‍යවරයාව බේරාගත්තේ ද්‍රවිඩ එක්සත් සන්ධානය කියන එක විවෘත රහසක් නොවේ. දැන් අපි අගමැතිතුමාගේ තටු කැපුවා 3-2 බලය නැති කළා. මට ඔබට කියන්න තියෙන්නේ විශ්වාස මංග යෝජනාව ජයග්‍රහණයන් රාශියක් ප්‍රසූත කරනු ලැබූ පරාජයක් විදියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්ත මේකට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරන්න කියලා. මාධ්‍ය ප්‍රකාශකවරයා ඇවිල්ලා ජනමාධ්‍ය ඔබට කිව්වා, ඔබ වාර්තා කරා. සල්ලි හම්බ වෙන්නේ නැති මහත්තුරුනේ, ඒත් ගමේ භාෂාවෙන් කිව්වොත් ලැජ්ජයි. අපේ ඉලක්කම් වලට මොකද වුනේ? අවසාන මොහොත වෙනතුරුත්
එක්සත් ජාතික 15ක්ම අපිත් එක්ක හිටියා. අපි ඔවුන්ට කිව්වා පරදින විශ්වාස භංග යෝජනාවට සහය දීලා දේශපාලන වශයෙන් සියදිවි හානි කරගන්න එපා. ශ්‍රී ලංකාවේ සහයෝගයේ ඉවත් වී තිබෙනවා. ඒ නිසා ඔබ විශ්වාස භංගයට විරුද්ධ වෙලා ඔබේ දේශපාලන ජීවිතය රැකගන්න. එහෙම කළොත් පමණයි අනාගතයේ යම් දවසක අපිට ඒ සහය ඕන වුණොත් ගන්න පුළුවන් වෙන්නේ. හිටපු ජනාධිපතිවරයා සහ ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් වුණා නම් ඊට වඩා ඔබතුමාලා ජයග්‍රහණය කරලා ළඟා වෙන්න තිබ්බ නේද? ජනාධිපතිතුමාත් අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාත් අතර ඒ සාකච්ඡා සියල්ල හුවමාරු වුණා. ඒ සාකච්ඡා සියල්ලේ කරුණු පැහැදිලි වුණා. ශ්‍රී ලංකා අධ්‍යාපනයේ නිල වශයෙන් තීරණය කරා විශ්වාස භංග යෝජනාවට ඡන්දේ පාවිච්චි කරනවා කියලා. දැන් බලන්න මේ අද ශ්‍රී ලංකා අධ්‍යාපනයේ ඇතුලේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අරුණම හිටපු ඊළඟ ජේෂ්ඨ නායකයා නිමල් ශ්‍රීපාදසිල්ල මැතිතුමා අගමැති කරනවා කියලා කවුද කිව්වේ? නිමල් ශ්‍රීපාදසිල්ල මැතිතුමාට කවුද උපදෙස් දුන්නේ? පක්ෂයේ මතය අගමැතිට ඉල්ලාස් වෙන්නේ කියලා කියන මතය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියලා දැනුම් දෙන්නේ කියලා කවුද උපදෙස් දුන්නේ? නිමල් ශ්‍රීපාදසිල්ල මැතිතුමා ඒකත් කරා. මේ පක්ෂයේ බලන්න පක්ෂයට කරපු කැපකිරීම එවැනි කෙනෙක් පාවා දීම ඔබ කල්පනා කරන කොයිතරම් අයුක්ති සහගතද? මැතිතුමා යම් කිසි පළකිරීමකට ලක් වෙලා විදේශගත නැහැ කියලා ආරංචියක් තුනේ. එතුමා විදේශගත වුණ බව නම් අපි දන්නවා. එතුමා පක්ෂ සාකච්ඡාවේදී ඉතා පැහැදිලිව විශේෂ බංග යෝජනාවට පක්ෂ ඡන්ද පාවිච්චි කරන බව ප්‍රකාශ කළ බව ඉතා මේ ප්‍රසිද්ධ රහසක්. ඒක මේ ගැටලුවක් තියෙනවා. දෙමළ ජාතික සම්දාහන කියලා කිව්වට ඒක යවලිච්ච පක්ෂයක් විතර නෙමෙයි තියෙන්නේ කියලා ඒ පක්ෂයේ මන්ත්‍රීවරේ කතානායකවරට ප්‍රමිලක්. අපි දැන් කියනවා ඉතාම ගෞරවයෙන් මේ කතානායකතුමාට ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ඇති මන්ත්‍රී කණ්ඩායම ඉතා පැහැදිලිව ආණ්ඩු විරෝධී එකම කණ්ඩායමයි. ජේපී ඡන්දෙ දුන්න අපිව පිළිගන්නේ කියලා විපක්ෂ නායක හැටියට. 16 දෙනා ඒකවදී විපක්ෂයත් සමග මම දන්නේ නැහැ. විපක්ෂයේ භූමිකාවට එන ඕනම කෙනෙක් අපි තාම ගෞරවයෙන් පිළිගන්නවා. එදකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කරන ප්‍රකාශයක් අද තේනවා දිවයින පත්තරේ. ඩීල් කාරයන් හෙළි වුණා. විශ්වාස භංග යෝජනාවෙන් ඩීල් කාරයන් කවුරුන්ද යන රටට ජනතාවට හෙළි වූ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කිරීමක් කරනවා. මේ අතරේ ජයප්‍ර නායකයා කරන ප්‍රකාශයක් මෞබිම් පත්තරේ තියෙනවා. මෙන් විශ්වාස භංගයෙන් දිනුවත් බැඳුම් කර වංචාවෙන් රනිල්ට ගැලවෙන්න බෑ අනුරාධා හේරත් වාර්තාව ලියලා තියෙනවා. ඒ අතරේ විස්ස ජයප්‍ර ගේන්න හදනවා. ඒ විස්ස ගැනත් කතාවක් අද තියෙනවා මෞබිමේ. ජනපති ක්‍රමය අහෝසි කරන සංශෝධනය පාර්ලිමේන්තුවට අනුරාධා හේරත් මේ වාර්තාව අරගෙන එන්නේ. දැන් ජයප්‍ර මාධ්‍ය හමුවට යන්න සූදානම් වෙන්නේ. මාධ්‍ය හමුව ආරම්භ කරන්නට මත්තෙන් පොඩි ඇක්ට් එකක් ගිය ආකාරයක් දක්නට ලැබුණා. ඊයේ මේ මාධ්‍ය හමුව තිබුණේ පෙරේදා මාධ්‍ය හමුවක සිදු වුණු සිදුවීමක් ඇක්ට් එකක් විදියට පෙන්වූ ආකාරයක්ද මේ දක්නට ලැබුණේ. ඇක්ට් එකයි විස්තරේ දෙකම බලන්න. මේ රටේ ජනතාව විසින් මේ පාලකයන්ට එරෙහි විශ්වාස භංගයක් ගොනු කළ යුතුව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා කල්පනා කරාට පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි ටික එකතු කරගෙන තමන් ජයග්‍රහණය කරයි කියලා මුළුමනින්ම ඔහුව බලයට පත් කරන ලද බලවේගයන්ට පිටුපස හරවා සිටගෙන හමාරයි. අමාත්‍ය ධූරයෙන් වලින් ඉවත් කරන අය අග්‍රාමාත්‍යවරයාට පක්ෂපාතීව ඡන්ද ප්‍රකාශයට පත් කරනවා. අග්‍රාමාත්‍යවරයා හමගසන්න කතා කරපු අය ඡන්දෙට එන්නෙත් නැතුව ඉන්නවා. ඒ නිසා මේ විශ්වාස භංගයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කිසිසේත්ම නිර්දෝෂි වෙන්නේ නැහැ. මේ විශ්වාස භංගයෙන් සිදු වී තිබෙන්නේ දේශපාලන බලසූදුව පරාද වීම විතරයි. විශ්වාස භංගයේ කටයුතු අවසන් වෙලා තිබෙනවා. බලාපොරොත්තු වෙනවා ප්‍රේල් දෙවන සතියේ පාර්ලිමේන්තු සැසිවාරය තුලදී විධායක ජනාධිපතිවරයා අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට. විශ්වාස භංගයෙන් පස්සේ කොහොමද ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකලාපයේ ඒකාබද්ධ විපක්ෂෙත් එක්කම ඉදිරියට යනවාද ඔවුන්ගේ අදහස නිකමනවා? ජනතා විමුක්ති පෙරමුණ කවුරු හරි කල්පනා කරනවා නම් ඊයේ විශ්වාස භංගයට ඡන්දය ලබා දීම රාජපක්ෂ කඳුරත් එක්ක පෙළ ගැහුණා කියලා. ඒක සම්පූර්ණම වැරදි. මොකටද ගිවිසුම් ගන්න රාජපක්ෂත් එක්ක? රාජපක්ෂත් එක්ක ගිවිසුමක් ගන්නවා නම් ගිවිසුමක් ගන්න තියෙන්නේ හොරා කහපුවම් ප්‍රතිශතය කීයද කියලා බෙදාගන්න. ඔයාට 180යි අපිට 120යි. ඔය වගේ කිවිසුමක් කොන්න රාජපක්ෂත් එක්ක ගහන්න පුළුවන්. ඊට වඩා රාජපක්ෂත් එක්ක දේශපාලන කිවිසුම් නැහැ. විස්තරේ තහන්නට ඇති ඇක්ට් එකක් දකින්නට ඇති ඇක්ට් එක සාර්ථකයි නේද? අවශ්‍ය වුණොත් ඒකත් පුළුවන්. විරාමයක් අරන් එන්න. ජෙනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට ගැනීම අද පත්තර වාර්තා කරනවා. බලන්න සටහන.
මෙමයි මෞබිම දාන්නේක ප්‍රධාන පිටුවට කීත් නොයාට පාරදීමේ සිද්ධිය හිටපු බුද්ධ්‍යංශ අධ්‍යක්ෂ මේජන්ඩාල් අමල් කරුණාසේකර අත්තඩංගුවට දෙනගම දම්මික රණවීරලියන්. ඊළඟට 99 වෙනි ජන්මදින සැමරුම චාරුප වාර්තා අද හැම පත්තරේම වගේ ලංකාදීපයේ ප්‍රධාන පිටුවේ ප්‍රධාන චාරුපය කරගන්නේ එයයි. මේ තියෙන්නේ ලෙස්ටර්ගේ ජන්මදිනයට ජනපතිගෙන් සුභපැතුම්. සුභපැතුම් එක්කල අවස්ථාව සහ කේක් කපන අවස්ථාවයි ඔබ මේ චාරුපේ දකින්නේ. මේ එම අවස්ථාව. මෙරට සිනමාව ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ අඩිතාලම සැකසූ ජ්‍යෙෂ්ඨතම ලාංකේය සිනමාකරුවා වන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතායි. අදට යෙදී ඇති ඔහුගේ 99 ජන්මදිනයට සුභපැතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිමිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත පැමිණියා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මෙරට සිනමාවට කළ මෙහෙය අගෙමින් ඒ මහතාගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු ඇතුළු සෙසු වියදම් සඳහා පිරිනැමෙන රුපියල් ලක්ෂ 5ක විශේෂ මාසික දීමනාවට අදාළ ලිපි ලේඛන සහ පළමු චෙක් පතද මෙහිදී ජනාධිපතිවරයා විසින් පිළිගන්වනු ලැබුවා. නිරෝගී සුවයද සමගින් චිර ජීවනයේද පතමු. ඒ අතර විදේශ වාර්තා සඳහා අපි මේ දැන් යන්නේ උපුටා ගන්නේ ලංකාදීපෙන් ලෝවට. සිරියාවට සාමය ගේනවා රුසියාව, ඉරානය, තුර්කිය කියන්නේ. එතකොට ඇමරිකාව සමග ගනුදෙනු එපා. මෙක්සිකෝ ජනපතිට බලපෑම්. ෆේස්බුක් ලොක්කා සකර්බර්ග් තවත් අවස්ථාවක් ඉල්ලා සිටීම මේ පුවතකුත් දක්නට ලැබෙනවා. රුසියාව බෝල්ටික් මුහුදේ මිසයිල අත්හදා බැලීමක් කර තිබෙනවා. ඒ අතරේ ලෝක වාර්තා අතර තමයි මේ අපිට දක්නට ලැබෙන්නේ. දැන් අපි සූදානම් ක්‍රීඩා වාර්තා පැත්තට යන්නට අද පත්තරේ ක්‍රීඩා වාර්තාවක් මෙන්න බලන්න. තරඟ පාවාදීම සම්බන්ධයෙන් තීන්දු ගන්නා ක්‍රිකට් විධායක කමිටුව නිදිද? පැතුම් ශ්‍රී විජයරත්න වාර්තා කරන්නේ. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අදාළ සිදුවීමට ගන්නා තීන්දුව දන්වන්නේ ඉල්ලා සිටියත් මේ වන විටේ කිසිවක් ක්‍රියාත්මක කරන්නේ. පානදුර ක්‍රීඩා සමාජය සහ කළුතර කායවර්ධන කවය අතර මෙරට පළමු පෙළ ක්‍රිකට් තරගයේදී සිදු ආය කියන විසමාචාර සිද්ධි සම්බන්ධයෙන් කාරණාවයි මේ කතා කර තිබෙන්නේ. ඒ අතරම අද පත්තරේ ක්‍රීඩා පිටුව තවත් වාර්තාවක් ගේනවා. ක්‍රිකට් ලොක්කෙක් සමාව ඉල්ලා රාජ්‍ය නායකයෙක් ළඟ වැඳ වැටේ. ප්‍රශ්නාර්ථයක් එක්ක ප්‍රතුම් ශ්‍රී විජයරත්න මේක ලියන්නේ. වත්මන් රජයේ අග්‍රාමාත්‍වරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව අග්‍රාමාත්‍වරයා ජය ගැනීමත් සමග ක්‍රිකට් ලොක්කෙක් රාජ්‍ය නායකයෙක් ළඟ වැඳ වැටි සමාව ඉල්ලා සිටීමට සූදානම් වන බව අද පත්තරේට අනාවරණය වෙනවා. මෙම ක්‍රිකට් ලොක්කා මේ වන විට ක්‍රිකට් ආයතනයේ තම තනතුරෙන් ඉල්ලාස් නොවේ. තවදුරටත් බලය රැක ගැනීමට රාජ්‍ය නායකයෙක් ළඟ වැඳ වැටි සමාව ඉල්ලා සිටීමට ඉදිරි දින දෙක තුන තුලදී සූදානම් වන බව හෙළිවෙලා. මේ අතර ක්‍රිකට් ආයතනයට සම්බන්ධ ආරංචි මාර්ග තහවුරු කරනුයේ මෙම ක්‍රිකට් ලොක්කාව රජය මැදිහත්වයේ තනතුරෙන් එලවා දමන තෙක්ම ඔහු අදාළ තනතුරේ රැඳී සිටීමට උත්සාහ දරන බවයි. එවගේම තවත් එකක් ලියනවා. කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනයේ දුරකාලයේ මෙම වසරේ ජූනි මාසයෙන් අවසන් වන අතර ඒ අනුව නිලවරණයක් පැවැත්වීමේ තත්ත්වයක්ද මේ වන විට උදා වී ඇත කියලා. ප්‍රශ්නාර්ථයක් සමගින් සටහන දාලා තියෙන්නේ පැතුම් ක්‍රිකට් ලොක්කෙක් සමාව ඉල්ලා රාජ්‍ය නායකයෙක් ළඟ වැඳ වැටි. ඊළඟට ලෝකඩ පදක්කමෙන් රට සැනසූ නැලවූ ක්‍රීඩකයින් සහ ක්‍රීඩකයන් දෙන්න ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව පදක්කම් හිඟයක් තියෙන කාලවකවානුවක තමයි තමන්ගේ මවබිම පදක්කමින් සරසන්. මෙන්න වාර්තාව. මේ අද දිවයිනෙන් උපුටා ගන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උල්ලේදී බරේසවී මේ පදක්කම් සිහිනයේ සැබෑ කළ චතුරංග සහ දිනුෂා ලෝකඩ දිනති ගයන් ෂාන් විතානාරච්චි වාර්තා කරන්නේ. අපේ උණුසුම් සූපැතුම් පදක්කම් රටට හිඟ කාලෙක පදක්කමෙන් රට සැනසුවාට නැලවුවාට. මේ ආරම්භ කරන්නේ කාටුන් පෙළ වයස අවුරුදු 100 පැන්න 108 ආච්චි ඇවිල්ලා කියන කතාවද පළමුව මෞබිමේ එම්.ඩී. වීරරත්නගේ කාටුන් එකක්. මෙන්න ආච්චි. ඕන්න 100 පැන්නොත් ආණ්ඩුවෙන් 5000ක් ගෙවනවලු.
එතකොට 100ක් කියනවා ඕක හම්බ වෙනකොට වයස 150වත් පණී කියලා. 100 පැන්න 108ක් තේරෙනවා කොහොමද තත්ත්වය කියලා. හැබැයි ඇමතුරුන්ට වාහන ඕනේ නම් පට ගාලා සල්ලි. මේ දිවයිනේ උදේ විමලසිරිගේ පුරසාරං අපි විශ්වාස භංග වලට යනවා. අගමැතිතුමා නම් දිනුම් බං. ඇයි තියෙන්නේ ඒකක් දිනුම්. අගමැති විතරක් නෙවෙයිලු තියෙන්නේ ඒකක් දිනුල්ලු. කොන්දේසි ගණනාවක් ගැන මේ දවස්වල කතාව යනවා නේද? මේ ඊළඟට දිවයිනේ අනුරාධගේ ඕකයි තත්ත්වේ. ගලවා රනිල්ගේ අගමැති කෝට් එක හිතුවේ අතට අරගන්නයි සීන් එක. රංගෙල වසන්තල ගැහුවා ගේම් එක අයියෝ නිමල් සිරිපාලගේ සූට් එක. නිමල් සිරිපාලගේ සූට් එක අපරාධ කියලායි කියන්නේ. කවුද මේ මොනවද සලකුණු කරන්නේ? නිමල් ජයශාන්තගේ කාටූන් එකෙන්. කවුදෝ කෙනෙක් ඉන්නවා එහා පැත්ත හැරලා කඩුවයි එවගේම මඩු අලිගෙයි බිම තියෙන්නේ. මේ පැත්තෙන් අගමැතිතුමා ඉඳගෙන වටේට මොනවද සලකුණු කරන ආකාරයක් දක්නට ලැබෙනවා. උදේ ගම්මන්පෙළේ ඉන්නවා අද අසං ගෙදුනිල්ගේ සිරස් කාටූන් එකෙන්. උදේ ගම්මන්පෙළගේ ප්‍රකාශයක් තියෙනවා හෙට ඉරපායනක සත්තයි නම් රනිල් ගෙදර යන එකත් සත්තයි. දැන් රටේ පුරවැසියා උළු අත්තක් පත්තු කරගෙන දවල් යනවා. ගම්මන්පෙළානෝ මොකෝ බම් මෙච්චර හොඳට ඉරපායලා තියෙද්දිත් උළු අත්තක් පත්තු කරක්. මෙන්න උත්තරේ. ඉතින් විශ්වාස බංගේ රනිල් මහත්තයා දිනුවා නිස. දවාලෙත් උළු අත්තක් පත්තු කරගෙන යනවා. ඒ අතරේ තලංගම ජයසිංහගේ පලාමල්ල ලංකාදීපයෙන්. දැන් මේ කියන්නේ මේ දෙන්නගේ තොවිලේ අවසන් වෙලා දෙන්න ගෙදර යනවා කියලා තමයි මේකේ දාලා තියෙන්නේ. විමල් සහ උදේ ගම්මන්පිල එතන ඉන්නේ. ඒ අතරේ ඒ දෙන්න යනවා දැන් හිටපු ජනපති හමුවන්නට ලංකාදීපයේ දාසහ පලානගේ සුවාරිස් මෙන්න. මේ බලන්න රනිල් ජයගනි පත්තරේ බලනවා හිටපු ජනපති එතනට ඇවිල්ලා උදේ සහ විමල් දෙන්න කියනවා අපි දිනුම් කියලා. ඊළඟට දිවයින පත්තරේ උදේ විමලසිරිගේ කාටූන් එක මෙන්න බලන්න. අගමැතිව පේනවා එයා පැත්තේ කවුද මේ වැළඳගෙන ඉන්නේ කියලා හරියට අඳුර ගන්න අමාරුයි. ඔයා දිනුවා කියන්නේ මම දිනුවා කියන එකයි කියලා එයා වැළඳ ගන්නවා. කවුද කියලා අඳුර ගන්න අමාරුයි. හැබැයි උඩු රැවුලක් නම් පේන්න තියෙනවා. මේ රිවිරේ අසං ගිඳුනිල්ගේ තිරස් කාටූන් එක. ඔන්න බලන්න අගමැති ජයග්‍රහණයේ සංකේතවත් කරද්දී එක අතකින් අත් දෙකින්ම හිටපු ජනපති මහින්ද මෙන්න ජයග්‍රහණයේ සංකේතවත් කරනවා. අත කියන බාල්දිය හිටපු පැටවු ටිකක් පොහොට්ටුව කියන බාල්දියට පැන ඉන්න ආකාරයක් දක්නට ලැබෙන්නේ. ඒ නිසා එයා අත් දෙකම ජයග්‍රහණයේ සංකේතවත් කරනවා. කවුද එතකොට අර වැළඳ ගත්ත තැන හිටියේ කෙනා? මේ මෞබිමේ එම්.ඩී. වීරරත්නගේ තවත් කාටූන් එකක්. පත්තරේ අරගෙනෙනවා අගමැති විශ්වාස භංගේ අගමැති ජයගනී කියලා දුවගෙන ඇවිල්ලා දීපං අත කියලා රටේ පුරවැසියට කියනවා අගමැති. හැබැයි බලන්න බඩුමිලටයි ඊට පස්සේ අලුතෙන් දාපු බදු කන්දරාවටයි රටේ පුරවැසියා යට වෙලා ඉන්නේ. එහෙම යට වෙලා ඉන්න පුරවැසියටයි කියන්නේ දීපං අත කියලා. අද පත්තරේ අවන්තාටිගලගේ කාටූන් එක මෙන්න. විශ්වාස භංගයේ කියන වලට වැටලා හිටියේ ඒ වලෙන් ගොඩ එනවා අගමැති. හැබැයි දැන් ලොකු මාළු ඉන්න තවත් තැනකට වැටෙන්නයි සූදානම් වෙන්නේ. ඒ ප්‍රතිසංවිධාන සයුරද අරක විලක් නම් ප්‍රතිසංවිධානයේ මෝදක්ද? ඒක තවත් සංකේතවත් කරනවා දාසාද මෙන්න මේ කාටූන් එකෙන්. අගමැති පුටුවේ නැගිටින්නේ නැතුව විශ්වාස භංගයේ කියන බෝම්බය මෙන්න අගමැති දැම්ම කුණු කූඩේට. හැබැයි බලන්න පිටිපස්සෙන් හොඳට බලන්න ප්‍රතිසංවිධානය කියන බෝම්බය දැම් පුටුව යටට ඇවිල්ලා. මේ ප්‍රියන්ති පෙරරාගේ ඩොක්ටෝ දෙන්නෙක්ගේ කතාව. විශ්වාස භංගයට පක්ෂව ඡන්දෙ දුන්න අයගේ ඇමතිකම් නැති වුණාම කවුරු පත් කරයිද බං? මෙන්න උත්තරේ. සිංගප්පූරුවෙන් යාළුව කීප දෙනෙක් ඉම්පෝට් කරයි මයි හිතේ. සිංගප්පූරුවෙන් ඉම්පෝට් කරයිද තවත් සෙට් එකක්? අම්මෝ එපා. මේ මෞබිමේ එම්.ඩී. වීරරත්නගේ මර්සිපාල කාටෝන් එකයි. රංගේ බණ්ඩාර කියනවා ප්‍රතිසංවිධාන නොවුනොත් එදාට බලමුලු. එතකොට මර්සිපාලානු විශ්වාස භංගේ දවසේ බැලුවා වගේද කියලා. අයියෝ රංගේ.
ඒ අතරේ දිවයිනේ සමුතිපාල ජෝතිපාලගෙන් සමයන් මෙන්න. යාළුවෝ දෙන්නගේ කතාව. ඩිලාන් කියනවා ඡන්දය නොදී හැංගිලා ඉන්න පිරිසක් අපේ මැති අමුතුරු අතර කියලා. ගමටත් නොගින් හැංගිලා ඉඳීද බං? ඡන්දෙ දෙන්න එන්න බැරි වුණු 26 දෙනෙක් ගැන කතාවක් යනවා. එක්කෝ පක්ෂ වෙන්න එක්කෝ විරුද්ධ වෙන්න එන්න බැරි වුණු 26ක් ගැන කතාවක් යද්දි පංකජ රුවින්දගේ සරදම් බලන්න. පක්ෂව ඡන්දය දුන්නත් ඇමතිකම් අතාරින්නේ නැහැ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමති පිරිසක් කියනවා. සරදම් අහනවා කටු එච්චරටම රසද කියලා. ඇමති කට එච්චරටම රසද කියලා අහද්දි මෙන්න සිරා පාර්ලිමේන්තුව පැත්තෙන් ඇඳුම් තොගයක් හොයාගෙන තලන්ගේ ඒතුමා කාටුන් එක මෙන්න. සිරා දුවගෙන එනවා ඇඳුම් වගයක් අරගෙන ඒතුමා ළඟට. කලිසම් 6කුයි, ජාතික බැනියම් 6කුයි, යටජංගි 6කුයි පාර්ලිමේන්තු පාරේ වැටලා තිබිලා අහුල ගත්තස? මෙන්න උත්තරේ. එහෙනම් ඕවා ෂුවර් එකටම විශ්වාස බංගෙට පක්ෂව ඡන්දෙ දීලා දැන් ඇමතිකම් අත්හරින්නේ නැහැ කියන 6 දිනාගේ වෙන්න ඕනේ. ඒතුමා එහෙම කියන්නේ. ඒ අතරේ අවසානයේ කවිය ගන්නයි සූදානම් වෙන්නේ. කට්ටියක් ඍජුව ඡන්ද දෙන්න ආවා. ආපු නැති කට්ටියකුත් හිටියා. ඒගොල්ල මොනව බේර ගන්නද හදන්නේ? තලන්ගේ අනේද කියන්නේ කවිය මෙන්. SB සුසිල් වැනි අය මස් කටුව එපා කියමින් පොහට්ටුව පැත්තට තබති දෙපා. තව සමහරෙක් තම ලැජ්ජානහර කපා රැවුලයි කැඳයි රැක ගන්නට යොදති උපා. ලැජ්ජනහර කපා යොදනවලු උපා. හමුවෙමු මේක පුදුම ලෝකයක් සමගින්.